දැන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහ මැතිවරණයෙන් අනතුරුව වාර්තා රසක් බිහි වුණා. පියෝඩෙල් ඔරිජිනල් කිරිතේ බල මේ පවුඩර් නෑ. වැඩි කෝප ප්‍රමාණයක් හදා ගන්නත් පුළුවන්. Toyota ලංකාවෙතින් ක්‍රෙඩිට් කාඩ් දෙමියන්ට 140% දක්වා වට්ටම් දෙසැම්බර් 31 දක්වා පමණයි. ඔබ දන්නවා වැඩිම ඡන්ද ලබාගත් වාර්තාව මනාප ලබාගත් වාර්තාව එක් පක්ෂයක් පාර්ලිමේන්තුවක් තුව දිනාගත් වැඩිම ආසන සංඛ්‍යාව 3-2 බලයක් තහවුරු වීම මන්ත්‍රී ආසන 159ක් දිනා ගැනීම ඒත් එක්කම හිටපු අයට ඇප නැතිවීමත් ඒකත් වාර්තාගත විදිහටම තමයි සිද්ධ වුණේ මේ සියල්ල අස්සේ හැමදාම හිටපු දේශපාලඥයෝ කතා කරපු හිටපු දේශපාලන නායකයෝ කතා කරපු යථාර්ථයක් බවට පත් කර ගැනීමට උත්සාහ නොකරපු දෙයක් තිබුණා ඒ තමයි පාර්ලිමේන්තුව තුල කාන්තා නියෝජනය අද ඒකත් වාර්තාවක් බවට පත් වෙලා තිබෙනවා වැඩිම කාන්තා නියෝජනය අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ඒ කාරණේ මෙවර මහ මැතිවරණයත් එක්ක ලැබූ තවත් ඉතිහාසගත දෙයක් ඉතිහාසයේ මුල් වරට එක් පක්ෂයකින් පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා නියෝජනය කියලා තමයි වාර්තා කර තිබෙන්නේ මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට මහ මැතිවරණයකදී වැඩිම කාන්තා නියෝජනයක් ඇති පාර්ලිමේන්තුව ලෙස දසවෙනි පාර්ලිමේන්තුව ඉතිහාසගත වෙනවා කියලා නදී ශාතු කෝරල තමයි තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ අපේ සවිස්තරව බලමු අපි ඊයේත් ඔබට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයනොත් මේ බව කිව්වා මේ කාන්තා නියෝජනයත් වාර්තාගත විදිහට වැඩි වුණේ කොහොමද ඔබට මතක ඇති පාර්ලිමේන්තුව කාලයක් තිබුණා පාසල් යන දරුවෙකුට ගිහිල්ලා පෙන්වන්නවත් බැරි මට්ටමේ වැඩ සිද්ධ වුණු කාලයක් දැන් ඔය අයින් වෙලා යන පැරදුණු අය ඡන්දෙට නාපු අය ඒ දවස්වල කරපු දේවල් එක්ක ඔවුන් පාර්ලිමේන්තුවට නොගැලපෙන බව ඔවුන් ඔප්පු කරලා හමාරයි. ඔබට මතක ඇති මිරිස් කුඩු අරගෙන ඇවිල්ලා ගහගත්ත පාර්ලිමේන්තුවක් තිබුණේ. කතානායකවරයාගේ පුටුවට වතුර හලපු පාර්ලිමේන්තුවක් තිබුණේ. මයික්‍රෝෆෝන කඩලා විසි කරපු පාර්ලිමේන්තුවක් තිබුණේ. පොටු උස්සලා පොලේ ගහපු පාර්ලිමේන්තුවක් තිබුණේ. සෙන්කෝලේ උස්සගෙන හොරු වගේ දුවපු පාර්ලිමේන්තුවක් තිබුණේ. මේ සිද්ධි ටිකම ඔබ හිතලා බලන්න. කුණු හරපීමේ පාර්ලිමේන්තුවක් තිබුණා. මේ සිද්ධි කිහිපෙම ඔබ කල්පනා කරලා බලන්න. මේ සිද්ධි වලට ගෑවිච්ච කිසි කෙනෙක් ජනතාව මෙවර පාර්ලිමේන්තුවේ බල නැහැ. ප්‍රතික්ෂේප කළා දර විසි කළා තියෙනවා දූවිලි ගාන්ට දාලා ඒ සිද්ධි මාලාවට සම්බන්ධ වෙච්ච ගෑවිච්ච කිසි කෙනෙක් මෙවර පාර්ලිමේන්තුවේ නැහැ දෙන්නෙක් ඉන්නවා ඉතින් ශ්‍රමදාන කරාට අර බැකෝ යන්තවලත් අස්සෙන් අරෙන් මෙහෙන් රිංගල ගිහිල්ලා වල්පැල දෙකක් විතර තියෙනවා හැබැයි ඒවත් එක්කෝ හැදෙයි එක්කෝ දේශපාලනයෙන් සමුගනේ ඔය දෙකෙන් එකක් මොකක් හරි වෙයි